මේ වෙනකොට මාස 4ක් අපි අරගලයක නිරත වෙනවා. මේ අරගලය නිර්මාණය කරපු මේ රටේ පල් හොරු, රාජපක්ෂ හොරු, ඒ වගේම රාජපක්ෂ පොහොට්ටු ආණ්ඩුව තවමත් ඉන්නවා. ප්‍රචණ්ඩත්වයේ වපුරපු දේශබන්ධු ඇතුළු, ජොන්සන්ලා ඇතුළු, සනත් නිශාන්තලා සමන්ලාලා ඇතුළු කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ බූස්ටර් එකක් පිද්දගත්තා වගේ ආපහු එළියට ඇවිල්ලා චණ්ඩිකම් කරන්න පටන් ගන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාම අරගලේ හොඳ වුණා. ජනාධිපතිවරයා වුණාම අරගලේ නරක් වෙනවා. වෙන හේතුවක් හින්දා නෙමෙයි මේ පල් හොරුන්ව ඔහු යටතේ ආරක්ෂිතයි කියලා පෙන්වන්න ඔප්පු කරන්න ඔහුටත් අවස්ථාවක් ලැබුණා. 21 රෑ අපි කියලා තියෙද්දි අපි යනවා කියලා. ඔහු 22 රෑ 22 දවල් අපි ප්‍රෙස් මීටින් එකක් කරන් යනවා කියලා කියලා තියෙද්දි 21 රෑ මිලේච්ච විදිහට මේ අරගලේ අහිංසක මිනිසුන්ට ගහනවා. ඒ ගැහුවේ අපේ ආදරණීය හමුදාවේ සෙබළුන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔය එක එක අරගාඩ් මේගාඩ් කියලා දාගෙන රාජපක්ෂ හොරුන්ව රැකපු රාජපක්ෂ හොරුන්ගෙන් හම්බ කරගත්ත ඒ ප්‍රයිවට් සෙකියුරිටි ෆර්ම්ස් වල කට්ටිය දාලා යුනිෆෝම් අඳලා මේකට ගැහුවා කියලා අපි විශ්වාස කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි හොයලා බලන්න පරීක්ෂණයක් පවත්වන්න. ඔබතුමා අනදුන් නැත්තම් කවුද එදා ගැහුවේ කියලා. අපිට මේක තවමත් ප්‍රශ්නයක්. මේ ගුටි කාපු අහිංසක මිනිස්සු අතර ගැහනුන් ඉන්නවා. අහිංසක ආබාධිත සෙබළුන් ඉන්නවා. ශ්‍රව්‍ය දෘශ්‍ය ශ්‍රව්‍ය ආබාධිත සහිත සංඥා භාෂාවෙන් කතා කරපු ඒ අහිංසක මිනිස්සු ඉන්නවා. මේ සියලු දෙනා මේ අරගලයේ කොටස් කරුවෝ. ඔබතුමා හිතනවා නම් මේ අරගලයේ ගෝල් ෆේස් එකේ විතරයි කියලා නෑ. මහා ජනමතයක් 69 ලක්ෂයක් ඡන්ද ගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගෙදර යවපු අරගලයක් මේක. නිකන් හැල්ලුවට ලක් කරන්න එපා. ජනාධිපතිතුමනි මේ මර්ධනය මේ ප්‍රචණ්ඩත්වය තරේ හෙලා දකිනවා. මම කලා ශිල්පිනියක් විදියට වගේම මේ රටේ පුරවැසියෙක් විදියට අපිට පුද්ගලික ඇජෙන්ඩා නැහැ. අපිට ඔබතුමා නෙමෙයි ওই පුටුවේ කවුරින්ද ගත්තත් අපිට වැඩකුත් නැහැ. අපි පාටපක්ෂ රජ කරන්න මෙතනට ආවෙත් නැහැ. පාටපක්ෂ දිනවන්න මෙතනට ආවෙත් නැහැ. අපේ එකම අරමුණ මේ රටේ හරි සිස්ටම් එකක් හදන්න. හොරු නැති රටක් හදන්න. හොරුන්ගෙන් තොර රටක් හදන්න. හොරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් හදන්න. මේ රටේ මිනිස්සුන්ට සැනසීම ලැබෙන ක්‍රමයක් හදන්න. ඒක කරන්න පුළුවන් නම් ඒ ඔබද ඒ වෙන කවුරු හරිද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. පුළුවන් නම් කරලා පෙන්නන්න බැරි වුණොත් මේ අරගලය අපේ හිත්වල සහ මේ රටේම මිනිසුන්ගේ හිත්වල අරගලය මේ අරගලය දිනනතුරු නවතින්නේ නැහැ. අද මේ අරගලය ෆිසිකලි ගෝල් ෆේස් එකෙන් සමුගණීවි. හැබැයි මේ අරගලේ ඉතාම සංවිධානාත්මකයි. ආපහු ඔබට විරුද්ධවත් මේ අරගලේ නැගිටින්න සූදානමින් ඉන්නවා කියන එක හොඳට මතක තියාගෙන රාජපක්ෂ හොරුන්මයි ඔය පොහොට්ටු කාලකන්ණින්මයි ඔය ඉඳන් ඉන්න සභාපතිවරුන්මයි ප්‍රාදේශීය සභාවලින් ඉන්න නිලධාරීන්මයි නගර සභාවලින් ඉන්න නිලධාරීන්මයි රකින්න එපා. ඔක්කොම පල් හොරු. අයින් කරලා දාන්න, සුද්ධ කරන්න මේ රට, පිරිසුදු කරන්න, හොරු නැති රටක් කරන්න, ජනතාවට සැනසීම දෙන්න. එච්චරයි අපිට ඕනේ. එදාට අරගලේ නවත්තනවා. අරගල භූමියෙන් අද යන සූදානමක් කියනවා. අපි ෆිසිකලි මෙතනින් සමු ගන්නවා කියලා තීන්දුවක් ගත්තා. අදින් මෙතනින් සමු ගන්නවා කියලා අපි තීන්දුවක් ගත්තා. අරගලේ අවසන් නැහැ. අරගල භූමියෙන් අපි ඉවත් වෙනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.